ඒ මහතා මෙම අදහස් පළ කරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණි ආසන සමුළුවට සහභාගී වෙමින්. ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටියාරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. 71 JVP අපිට හොඳට මතකයි. නේ JVP තිබුණානේ. අද පොඩ්ඩක් නම වෙනස් කරලා පොඩ්ඩක් ඇඳුම වෙනස් කරගෙන දිනනවා. ඇතුළේ ජාන එකයි. වෙසක් ගෙඩ අතර කූඩුවක්වත් JVP කඳන මන්ද කළා නෑ. දැන් මේ පාරත් ජයට වෙසක් සමරුවා. අපේ ජනතාව මම දැක්ක මාධ්‍යයෙන් පෙන්නනවා දන්සල් 18000ක් තිබුණා කියලා. හැබැයි මේ 18000 ඇතුළේ මම දැක්කේ නෑ JVP එකෙන් කෙනෙක් එක දන්සලක් දෙනවා. දැක්කද? මේ යෝධය ගැන අපි හොඳට දන්නවා. 71 සිනමා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවට අවුරුද්දක් යන්න දුන්නේ නෑ. නිදහස් ඉතිහාසයෙන් පස්සේ ආණ්ඩුවට විරුද්ධව තුවක්කු ගන්න යන්නේ ඒගොල්ලෝ. ප්‍රභාකරන් දොරේයප්පා මැරුවේ 76. ආගම ධර්මයක් නැති මිනිස්සු. දැන් අපි සියලු දෙනාම සහයෝගය ලබා දීලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආණ්ඩුව කරගෙන යනවා. දැන් තෙල් පොලින් නෑ තමයි. කිරිපිටි පොලින් නෑ තමයි. හැබැයි සමහරුන්ට අමතකයි තවම ආණ්ඩුව පොහට්ටුවේ. ජනාධිපතිවරණයේදී අනුර කුමාර ගොයියෝ ඔබට දිනිය නොහැක. සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔබට දිනිය නොහැක. මේ රටේ මිනිමරුවන් ජනාධිපති කරන්න මේ රටේ ජනතාවට පිස්සුවක් නැහැ. අනුර කුමාරට පුළුවන් කඩන්න කුඩු කරන්න මිනිමරන්න සහ අන්දරේගේ චරිතය රඟපාන්න පමණයි. සජිත් ප්‍රේමදාස ගැන කතා කරන්න මෙයා පොඩි එකෙක් වගේ. එයාට පෙර බාසල්මතිකම කරන්න පුළුවන් ජනාධිපතිකම කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂට බාර ගන්න සිද්ධ වුණේ මහින්ද මහත්තයා බාර දීපු රට නෙවෙයි. එදා අපි බදු අඩු කරා. අපි ඒක පිළිගන්න. එදා කොවිඩ් වෙලාවේ බදු අඩු කළා තිබ්බේ නැත්තම් මේ කිරිබත්තු නගරේ ව්‍යාපාර වලට සේවකයන්ට පඩි ගෙවා ගන්න හම්බෙන්නේ නැහැ. වර්තමාන ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් අපේ අවාර්ත මණ්ඩලයේ මන්ත්‍රී කණ්ඩායම ඒ කරන් ආපු වැඩපිළිවෙල තුල අද ණය ප්‍රතිව්‍යුහ ගත කළා කියලා. ඒ ප්‍රතිව්‍යුහ ගත කරපු ණය ප්‍රමාණය ද්විපාර්ශ්වික ණය එදා ගත්තේ මෙරටේ යටිදල පහසුකම් ටික සංවර්ධනය කරලා. දැන් සමහර උත්සාහ කරනවා හොරු අල්ලන සටන් පාඩේ ඊළඟ අවුරුදු 30ට තමන්ගේ මැතිවරණ වේදිකාවේ සටන් පාඩයක් කරගන්න. යහපාල ආණ්ඩුව ආපු වෙලාවේ අපේ ලැම්බෝ ගිනි දිනනවා කියලා ඇහුවා. රත්තරන් අස්පියෝ තියනවා කියලා හෙව්වා. ඩොලර් බිලියන 18ක් තියනවා කිව්වා. දැන් ප්‍රතිව්‍යුහ ගත කරනකොට ඩොලර් බිලියන 10යි හම්බෙලා තියෙනවා. ගත්තු නෑ. හැබැයි 18ක් හොරගම් කරයි කියලා කිව්වා. වෛරීය දේශපාලනය තුල ඔබේ දරුවට අනාගතයක් නෑ.